যে তার দামে উদে আয়া মার ভিতরে কুকুরটে আদি তাদের আলিয়ে গেও আলিয়ে গেওয়া শিশাতে লাকুন কি আছে 124 124යි මේ වගේ පැත්තක ඉඳලා ලකුණු 124ක් ගන්නවා කියන්නේත් ගේමක් කේවල් කඩනවා ගස් පෙරලනවා ඔව් ප්‍රවේදි පාඩම් කරන්න එහෙම අමාරුයි නේ අලියනවා ලයිට් දාලා තිබ්බොත් ජමා කම්පියුටර්ස් ආයතනයේ අධිපතිතුමා ඇතුළු කණ්ඩායම අරලගන්විල උල්පත්ව ගම්මානයට පිටත් වෙන්නේ අලි මිනිස් ගැටුම් වලින් ආර්ථික ප්‍රශ්න වලින් බැටකන වේදනාවෙන් පිරිච්ච හදවත් පාට කරන්න. ඒ කතාව ළඟදීම දැක බලා ගන්න පුළුවන් සකියා YouTube channel එක හරහා. ඒ ගමන අතරතුර ඇහුණු සංවේදී කතාවක් මේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා සකියා YouTube channel එකට. හරි සංවේදී කතාවක්. අපි ඉන්නේ පොළොන්නරුව අරලගන්විල උල්පත්ව ගම්මානේ. ඉතින් මේ ගම්මානේට අපි එන්නේ උල්පත්ව ප්‍රාථමික විද්‍යාලයට ඒ පුංචි දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න. මං එන්නේ චමා කම්පියුටර් සායතනයේ අධිපතිතුමන් එක්ක. ඉතින් පුංචි කාර්යයක් හරි සුන්දර කාර්යයක් පින් අතේ කාර්යයක් සිද්ධ වෙනවා. ඒ අතරතුර හරි සංවේදී කතාවක් ඇහෙනවා මට. මේ ගමේ මේ පාසලේ පහ වසරට වෙනකන් ඉගෙනගත්ත පුංචි නංගි කෙනෙක්ගේ කතාවක්. ආයිබෝන් චුට් නංගි. ආයිබෝන්. ආයිබෝන් නංගිගේ නම මොකද්ද? හෂිනී රන්දිකා. හෂිනී රන්දිකා. උගුරත් බැරන්ඩි වෙලා තියෙන්නේ. පොඩි සිද්ධියක් වෙලා තියෙනවා ළඟදී. කොළඹට එකක්, ගමට එකක්, උතුරට උතුරු මැදට එකක් නෙමෙයි. මුළු ලංකාවටම හැමදේම සමාන වෙන්න ඕන නංගි. මොකද්ද මේ සංවේදී කතාව? තාත්තට මොකද උනේ? අවේ තාත්තා. මේ නුවර වැඩකට ගිහිටියා. සේ අම්මා කොළඹට වැඩට ගියාට පස්සේ තාත්තා මේ ආවා. සේ ගොවිතැනට තමයි තාත්තා කරන්නේ. ඔව්. ඊට පස්සේ තාත්තා මේ උදේ අයියා මාරට ඉතර කුඹරට යති. තාත්තා අලියෙක් ගැහුවා. අලියෙක් ගැහුවා. ඇයි මේ පැත්තේ අලි බහුලයිද? ඔව්. ඔගොල්ලෝ හරදරයි අලින්ගේ. අලි වැටක් නැද්ද? අලි වැටක් නැහැ. උල්පත්ගම් වැවේ ඕගොල්ලොන්ගේ ගෙවල් ආසන්නේ ඕගොල්ලොන්ගේ වතු පිටි වලට ගොවිතැන් කරන තැන් වලට අලි වැටක් නැහැ. නැහැ. ඔව්. ඉතින් කියන්න ඕ කතාව. නැසේ මේ තාත්තා මේ ස්පීතාලේ නංගි. ස්පීතාලේ නංගි. තාත්තේ කකුලක් ඉදිමුණා. කකුලක් ඉදිමුණා. ඔව්. තාත්තා තමයි ගෙදර ඉන්නේ හයිය. ඔව්. අපේ කුස පුරවන්නේ තාත්තා. තාත්තා නැත්තම් ඒ ගෙදර තාත්තට නැකිට ගන්න බැරි නම් තාත්තට වැඩක් පොලක් කර ගන්න බැරි නම් හරි අමාරු ජීවත් වෙන්න. මේ දවසල කොහොමද කන්නේ බොන්නේ? ටිකක් සල්ලි දීපන්. ඔව්. ඔව්. ඒ වගේ තමයි. අතේ තිබ්බ ටිකෙන් කෑව බිව්වා. එතකොට දැන් ඉස්කෝලේ යනවා. කී වසරේද? 6 වසරේ. 6 වසරේ. එතකොට උල්පත් වැව ප්‍රාථමික විද්‍යාලය තමයි මුලින්ම එන්නේ. ශිෂ්‍යත් ලකුණු කීයද? 124. 124යි. මේ වගේ පැත්තක ඉඳලා ලකුණු 124ක් ගන්නවා කියන්නේත් ගේමක්. ඇත්තරම කිව්වොත් කොළඹ අපේ දියුණු පැත්තත් එක ගද්දී මේ පැත්තේ ලකුණු 124ක් ශිෂ්‍යත් ගන්නවා කියන්නේ ඒක ඇති හොඳනම 100ට වඩා ගත්තත් ඇති. මං හිතන විදියට චූර්ණංගි ගණාගත බලාපොරොත්තු මොකද්ද? ටීචර් කෙනෙක් වෙන්න. ඇයි ටීචර් කෙනෙක් වෙන්න හිතුවේ? මේ ගමේ ඉන්න පොඩි නංගිලා වලියට උගන්නන්න. මොකද උගුර බැරන්ඩි වෙලා තියෙන්නේ? සෙල්ලම් කරලා. අලින්ගෙන් කරදරයිද? ඔව්. අලියන්ගෙන් මොන වගේ කරදරයක්ද තියෙන්නේ සද්දන්තයයි? කේවල් කඩනවා. ගස් පෙරලනවා. ඔව්. කොවිතැන් වලට හානි කරනවා. ඔව්. ඉතින් බලධාරීන් නැන්දල මාමලා අපේ ඉන්නවනේ 225ක් හැමෝටම කියන්නේ කවුරුණත් කමක් නැහැ. මේගොල්ලන්ගේ ඉස්කෝලේ පන්ති කාමරයකුත් මේ ළඟදී විනාශ කරලා තියෙනවා. ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ මේ පුංචි හිත් හරි බයයි. රැවෙද්දි පාඩම් කරන්න එහෙම අමාරුයි නේ. අලියනවා ලයිට් දාලා තිබ්බොත්. හරි අමාරුවෙන් පාඩම් වැඩ කරන්නේ. ඉතින් කොළඹට තියෙන දියුණුව උතුරට උතුරු මැදටත් එනවනම් එදා පාරුව පෙරලිලා ඒ පුංචි ළමයි ටික මැරෙන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලොන්ගේ තාත්තට මේ වගේ ඉරණමක් අත් වෙන්නෙත් නැහැ. මේගොල්ලොන්ගේ ඉස්කෝල කඩන්නේ නැහැ, ගෙවල් කඩන්නේ නැහැ. මේ පැත්තත් දියුණු කරන්න ඕනේ.
සද්දන්තයට වැරද්දක් කියන්නත් බෑ. ඒ පුංචි හිත්වලටත් හීන තියෙනවා. ඒ වගේම ඒ අම්මලා තාත්තලාත් හරි ආසයි තමන්ගේ පුතා දුව ලොකු කැරකෙන පුටුවක වාඩි වෙලා රටට ලෝකෙට සේවය කරනවා නම් දියුණු වෙනවා නම් හරි ආසයි. ඉතින් හැමදාම කුඹුරු කොටකොට සද්දන්තයන්ගෙන් බැටකකා ඉන්න එක කොච්චර අමාරුද කොළඹ ඉන්න ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් බලධාරිනි ඉල්ලීමක් කරනවා මේ පුංචි හිත්වලට මේ අහිංසක අම්මා තාත්තලාගේ හිත්වලට සතුටක් කරන් එන්න. චුට්නංගි අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඔබලට පුළුවන් නම් අපේ අපිට මේ තියෙන කාලෙකින් අපිව බේරා ගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ පුංචි වචන වලට ඇහුම්කන් දීලා පුළුවන් නම් ඒ ඉල්ලීමට උදව් කරන්න. අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයුබෝවන්.